අධිඋද්දමන කාර්යතත්වයකට දැන් අපි යමින් තියෙනවා. මේක තමයි තම භයානකම දේ රටක් අධිඋද්දමනය කියන්නේ. හයිපර් ඉන්ෆ්ලේෂන් කියන එක නේද සිම්බාබ්වේ වගේ රටවල වෙච්ච දේ, ලෙබනන් වල දැන් වෙන දේ හරිම අවාසනාවන්ත සහ ඊටම ආර්ථිකයට ලුකුම තර්ජනයක් මේ අධිඋද්දමනය වළක්වා ගැනීම. අධිඋද්දමන කාර්යතත්වර ගියොත් එතනින් පස්සේ ඉකොනොමික ආර්ථිකයේ පරිපාලනය කිසිම කෙනෙක්ට මහ බැංකුවටවත් රජයටවත් නැති වෙනවා. රටේ කිසිම කෙනෙක් ව්‍යාපාර කරන හැම වෙන්නේ ඔක්කොම ව්‍යාපාර කඩවැටෙනවා. රුපියලයාගේ අද රුපියල් 100 පියල් 5000 කියන එක බිඳු කපන්න වෙනවා 3-4 ටිකලක් යනකොට මේ විදිහට ගියොත් අඩු ගන්න ආර්ථික ස්ථාවර කරන්න නම් පළවෙනිම වැදගත්ම දෙයක් තමයි එකක් ආර්ථික වර්ධන වේගය යම් ආකාරයකට දැන් ඍණ මට්ටමට යන එක උස්සන්න ඕන ඊට මුලින්ම උද්දමනය පාලනය කරලා ඉන්නව නැත්නම් මේක පාලනයක් නැතුව මේක තවත් අර වලපල්ලට යන එක තමයි වෙන්නේ රටේ රජයේ ආදායම යම් ආකාරයකට නැවත උපයා ගැනීමට යම් කිසි ටැක්ස් මෙෂර්ස් ටිකක් ගෙනව මේ මාසේ තව ටිකක් දැන් ඊයේ බජට් ටික ඇනවුස් කරා ඉතින් තව ටිකක් ඉස්සරහට ඇනවුස් කරනවා නෑ මාසෙන් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නෑ මගේ සදා දුගාන මේ අවුරුදු අන්තිම වෙනකම් මේ අමාරු තත්ත්වයේ තියෙන්නේ ඉකොනොමික් කන්ට්‍රැක්ට් කරන අතර අපිට තෙල් මිල වැඩි කරන්න වෙනවා ඉලෙක්ට්‍රිසිටි ගාස් වැඩි කරන්න වෙනවා වතුර බිල වැඩි කරන්න වෙනවා ඉස්සර දවසට කුලි වැඩ කරන මිනිස්සේ අවුරුදු දෙකකට ගන්න 1500 ගත්ත එක දැන් 3000ක් ගන්නවා එයා ඉන්ෆ්ලේෂන් එක කුෂන් වෙලා තියෙන්නේ 1500 3000ක් ගන්නවා එයා මැනේජ් කරන්න පුළුවන් ත්‍රිවිල් මාසේ මාසෙ කිලෝමීටර 100ක් ගත්ත එක දැන් 200ක් ගන්නවා ඒකත් මැනේජ් කරන්න පුළුවන් හැබැයි දුප්පත් අය ආදායම නැති අය ෆික්ස් ඉන්කම් ඒනස්ලා රජයේ සේවකයෝ ඒගොල්ලගේ ආදායම පෙන්ෂනර්ස්ලා ස්පෙෂලි පෙන්ෂන් නැති බැංකුවේ මුදල් දාලා පොලියෙන් ජීවත් වෙන මිනිස්සු ඒගොල්ලන්ට බෙහෙත් ටික ගන්නවා සල්ලි නැහැ ඒක නිසා තමයි වැදගත් වෙන්නේ මේ වගේ ක්‍රයිසස් එකකදී මුලින්ම ආරක්ෂා කරන්න ඕන අර බොටම් එකේම ඉන්න අඩු ආදායම් තියෙන අය ඒකෙන් ගොඩ එන්න යම් ක්ෂාකාරක මාර්ගයක් තියෙනවා ඒතර වැඩි ආදායම් තියෙන කෙනලා අඩු ආදායම් තියෙන හැමෝටම සමබරව මේ පේන් එක ෂෙයා කරොත් විතරයි මේක යම් ක්ෂාකාරක මේක සස්ටේන් කරලා මේකෙන් ගොඩ එන්න පුළුවන්